हेलो चिल्ड्रन, आदरणीय दुवे पुते, अद अभी अटश्रेणी दूलपुताल वेनुवेन एक्टिव वॉइस सह पैसिव वॉइस गेन पाडमक् करन्नयि यान्ने। अटश्रेणी दूलपुतालगे हयवेनी हत्वेनी सह अटवेनी एकके मे एक्टिव वॉइस पैसिव वॉइस वलट हरवीम गेन एक्टिविटीस तियेनवा। एव करन्ने कोहोमद कियला अद पाडमेन इगेनगमु। अभी मुलिम मे एक्टिव वॉइस हा पैसिव वॉइस कियाने मनोवाद कियाला इगन गाने। ओयाट मे स्क्रीन ने के पेनवा सेंटेंस का तेनो। शी स्वीप्स द रूम। एया तुगानो कामरे। शी स्वीप्स द रूम। अभी तवत सेंटेंस का बल। द रूम इज स्वेप्ट बाय हर। කාමරය අතුගානවා ඇය විසින්. ඔයාලට පේනවා ඇති මේ වාක්‍ය දෙකේම තේරුම එකයි. ඇය අතුගානවා කාමරය. කාමරය අතුගානවා ඇය විසින්. ඇය විසින් තමයි මේ කාර්ය කරන්නේ. නමුත් පළවෙනි එකේ ඇය කියලා මුලින්ම තියෙනවා. නමුත් දෙවෙනි වාක්‍යයේ ඇය කියලා තියෙන්නේ අගට. ඉතින් මේ පළවෙනි වාක්‍යය अभी कहना है वाटे एक्टिव वॉइस किया मगर ये कार्य करने के ना मुलीम मसीरी ना एक सब्जेक्ट के तमाह ये कार्य करान अभी ये सिंगलिंग किया ना कात्रो कार्य कर किया ला देवनी माँ के मुलीम मसीती ने कार्य करने के ना नहीं ये कार्य लबा गाने के ना और काम रे तमाह सेवक सिद्धुएं एक रापी कहना पैसिव वॉइस किया සිංහලෙන් කියන්නේ කර්මකාරකය කියලා. ඒතර අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්ත මේ ඇක්ටිව් වොයිස් වාක්‍ය තමයි ගොඩක්ම භාවිතා කරන්නේ. පැසිව් වොයිස් අපි වාක්‍යත් අපිට භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ලිඛිත භාෂාවේ. අපි තවත් එක්සැම්පල්ස් බලමු. දැන් බලමු මේ අපි මේ වාක්‍ය දෙක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. කොහොමද මේ ඇක්ටිව් වොයිස් වාක්‍ය කොහොමද පැසිව් වොයිස් වලට හැරෙන්නේ කියලා. She sweeps the room. එතකොට she කියන්නේ subject එක. මේ වාක්‍ය subject එක තමයි උත්තරය තමයි මේ she sweeps verb එක ක්‍රියාපදේ. The room object එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ object එක මුලට ඇවිල්ලා පැසිව් වොයිස් වලට මුලට ඇවිල්ලා තියෙනවා. Subject එක අගට ගිහිල්ලා තියෙනවා. ක්‍රියාපදයේ වෙනසක් වෙලා තියෙනවා. පළවෙනි එකේ තියෙන sweeps කියලා. දෙවෙනි එකේ is swept කියලා තමයි තියෙන්නේ. දෙකේම තේරුම අතු ගන්නවා කියන්නේ. He helps mother. He helps mother. ඔහු උදව් කරනවා අම්මාට. Mother is helped by him. අම්මාට උදව් කරනවා ඔහු විසින්. මේකේ පළවෙනි එකේ ඔහු තමයි මේ කාර්ය කරන්නේ. ඔහු උදව් කරනවා අම්මා. ඒකද අපි ඇක්ටිව් වොයිස් කියලා කියනවා. සිංහලෙන් කර්තෘකාරක කියනවා. දෙවෙනි එකේ mother කියන එක මුලට තියෙනවා. Mother is helped by him. අම්මාට උදව් කරනවා. එතකොට මෙතන අම්මා කාර්යයක් කරන්නේ. අම්මාට සේවයක් තමයි සිදු වෙන්නේ. එතකොට ඒක අපි පැසිව් වොයිස් කියලා කියනවා. සිංහලෙන් කර්මකාරක බලම මේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. He helps mother. Mother කියන එක. දැන් මේක subject verb object කියලා වචන තුනක් තියෙනවා. Mother මුලට ඇවිල්ලා තියෙනවා passive voice වලට. He කියන එක අගට ගිහිල්ලා by him කියලා. ක්‍රියාපදයේ වෙනසක් සිදු වෙලා තියෙනවා. She writes poems. ඇය ලියනවා කවි. Poems are written by her. කවි ලියනවා ඇය විසින්. तो मैं क्या मुली मशी ऐलिया ने कावे सब्जेक्ट राइट्स के अने वर्ब बेकर ऑब्जेक्ट का तमाय पोयम्स ऑब्जेक्ट का मुले टाइल लती ना पोयम्स की अने का शी की अने का आगर गियाम बाई हर ऐय विसिन बाई के लिए तो ना विसिन किया राइट्स की अने का आ रिटन में ना मैं तो ना आ ऐ विलती अने पोयम्स की अने बहुवचन यक निसा एक वचन यक ते बोलना अभी इस्यो दान मैं रिटन की अने पास पार्टिसिपल ක්‍රියාපදේ past participle එකට. Right. එහෙනම් අපි දැන් බලමු
ඔයාගේ හැට නවවෙනි පිටුවේ තියෙන ඇක්ටිවිටි එකක්. කොහොමද මේකේ අපි හිස් තැන් පිළවීමක් කරන්න. අපි දැන් මේ කතා කරන්න මේ සිම්පල් ප්‍රසන්ටෙන්න්සෙන් ගැන වර්තමානය ගැන. තො වර්තමානයේදී පැසිව් වොයිස් වල ඊස් ආ කියන කොටස තියෙනවා මුලින්. ඊස් ආ කියන බීවර්බ්බක තියෙනවා. ඊට පස්සේ ක්‍රියාපදේ අපි තියන්න ඕනේ අර පාස් පාර්ටිසිපල් වලින්. ඔයාලන්ට ඉහත වගුවේ පේනවා ඇති ඉන්ෆිනිටිව්, පාස් සිම්පල්, පාස් පාර්ටිසිපල් කියලා ක්‍රියාපදයක කොටස් තුනක් තියෙනවා. ඒකේ තුන්වෙනි කොටස තමයි අපි පැසිව් වොයිස් වලදී භාවිත කරන්නේ. Fill in the blanks with the correct form of the verb. English. English කියන්නේ ඒක වචනයක්. එහෙනම් අපි is යොදනවා. Speak කියන එකේ past participle එක. Spoken. English is spoken all over the world. ඉංග්‍රීසි කතා කරනවා ලෝකයේ පුරා. Butter. Butter කියවම singular. Butter is. Make කියන එකේ past participle එක. Made. Butter is made from milk. Butter සාදනවා කිරි වලින්. Patients රෝගීන් plural එක. අපි ආයෝදානේ. Patients are look කියනගේ past participle looked. Patients are looked after by nurses. රෝගීන් රැක බලා ගන්නවා. හෙදියන් විසින්. Football ඒක වචනයක්. Is යොදනවා. Play කියනගේ past participle යොදනවා. Played by two teams of 11 players. Football සෙල්ලම් කරනවා team දෙකක්. ක්‍රීඩකයෝ 11ක්. An island දිවයින. ඒක වචනයක් නේද ඊස්සෝදනවා. Surrounded වට වෙලා තියෙනවා by water. දිවයිනක් වට වෙලා තියෙනවා ජලයෙන්. ඒතකොට ඕගලන්ට පේනවා ඇති මේ ඔක්කොම තියෙන්නේ passive voice වාක්‍ය. කර්මකාරක වාක්‍ය. අපි කොහොමද අඳුරගන්නේ? ඒවා is are කියලා මුලට තියෙනවා. ඊට පස්සේ ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදයේ තියෙන්නේ past participle වලින්. එතකොට passive voice වලදී අනිවාර්යයෙන්ම past participle කියන කොටස තමයි භාවිත වෙන්නේ. Present tense වලදී is are කියන කොටස මුලට එනවා. ඔයගලන්ට විභාගයේදී ඔය වගේ හිස් තැන් පිළවීම එනවා. ඒ වගේම turn the sentences into passive කියලා එනවා. වාක්‍ය දිගල ඒවා passive voice වලට හරවන්න කියලා එනවා. He opens the door. ඔහු විවෘත කරනවා දොර. ඔහු අරිනවා දොර. එතකොට මේ කොහොමදවත් බලමු passive voice වල හරවන්න. අපි මුලින්ම කරන්න ඕනේ මේකේ බෙදා ගන්න ඕනේ මේ වාක්‍යයේ subject, verb, object මොනවද කියලා බෙදා ගන්න. අපි මේ විදිහට ඉරි ගහලා බෙදා ගන්න. He තමයි subject. Opens කියන්නේ verb එක. The door කියන්නේ object. එතකොට අපිට මේ ඔබ්ජෙක්ට් එක මුලට ගේන්න ඕනේ. The door මුල අකුරු කැපිටල් දාගත්තා. The door. ඊට පස්සේ අපි ක්‍රියාපදේ සාදා ගන්නවා. මේක opens විවෘත කරනවා. එතකොට simple present tense එක. එහෙනම් අපි is හරි are හරි කියන be verb එක යොදා ගන්නවා. එතකොට අපි මේක ඒක වචනයක් ඉඳ is යදෝ. ඊට පස්සේ open කියන එකේ අර ක්‍රියාපද ලැයිස්තුවේ open කියන එකේ තියෙනවනේ පදේ ස්වරූප තුනක් infinitive, past simple, past participle කියලා. ඒකේ එතකොට past tense එකමයි past participle වලට. ed එකතු වෙනවා නම් ක්‍රියාපදයක අතීත කාලයට. ඒකේ past participle එකටත් ed තමයි එකතු වෙන්නේ. එහෙනම් අපි open කියලා තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ he කියන එක අගට යනවා. අපි by කියලා දානවා, within කියලා දාලා ලියලා by him. he කියන එක අගට යනකොට him වෙනවා. The door is open by him. ඔන්න ඔය ආකාරයට තමයි අපි ඒක passive voice වලට හරවන්නේ. දොර අරිනවා ඔහු විසින්. බලමු මේ අගට යනකොට වෙන වෙනස්කම් බලමු. I කියන එක අගට ගියාම me වෙනවා. by me. you කියන එක අගට ගියාම by you. you කියලා එනවා. he කියන එක අගට ගියාම by him. she කියන එක අගට ගියාම by her. it කියන එකේ වෙනසන්නේ by it. we කියන එකේ by us. you මුලට තිබුණොත් by you වෙනසන්නේ. they අගට තිබුණොත් by them කියලා තමයි අපි අගට ලියන්නේ.
අපි තවත් එක්සැම්පල් එකක් අරන් බලමු. They wear blue shoes. ඒගොල්ලෝ පළඳිනවා නිල් පාට සපත. මේක අපි මුලින්ම බෙදා ගන්නවා subject verb object. මේක subject එකේ තනි වචනයක් තියෙන්නේ. verb එකේ තනි වචනයක්. බලන්න object එකේ වචන දෙකක් තියෙනවා blue shoes. අපි මේ දෙකම ඉදිරියට ගන්නවා. ඊට පස්සේ අපි මේක plural එකක් බහුවචනයක් තියෙන නිසා ආයෝදනවා. wear කියන එකේ බලමු අපි මොනවද wear wo worn worn තමයි past participle ඒක තමයි යොදාගන්නේ they කියන එක අපි අගට ගෙනියමු by them කිය මේ විදිහට තමයි අපි passive voice වලට හරවන්නේ another sentence she waters the flowers every day ඇය වතුර දානවා මල් වලට සෑමදා අපි මේකේ බෙදාගමු subject එක verb එක object එක ඔන්න මේකේ අමතර වචනයකුත් තියෙනවා every day කියලා subject එක she waters verb එක the flowers තමයි object එක අපි every day කියන එක ගන්න නැහැ ඉස්සරහට object එක තමයි ගන්න the flowers ඒතරස් මේක plural හින්දා අපි ආයෝදනවා waters කියන එකයි බලමු මොනවද past participle එක කියලා watered ed එකද වෙනවා वोट कीन के वतुर वोलता वोट कीन वतुर दान वोट कील की इसमें सिंपल प्रसन्न टेन्सल सब्जेक्ट के एक वचन नाम क्रियापद इसान पैसिव वॉइस एवन है पास पार्टिसिपल तमयोना मुलट तीन ईस आतमय वेनास्वे अभी तन शी कीन का अगट गिनिया बाय हर දැන් අපි everyday කියන එක අගට ඒ විදිහටම ලියනවා. The flowers are watered by her every day. එන්න අපි දැන් negative එක ලියනවා නැති අනර්ථය එක. They don't help you. ඒකෙත් අපි බෙදා ගන්නවා subject verb object. එතකොට අපි you කියන එක අගට මුලට ගන්නවා. You කියන එක මුලට ගන්න you. मेके डोंट किए यू क्यूम बहुवचने यू कि प्लूरल तो अभी आ तम योदा मेत नेगटिव नर्थ आदन हेल्प कीन के बल वचन तो हेल्प वर्ड ईडी पास पार्टिसिपल देखिए आगटे बै दे यू आंट हेल्प बै दे नेगटिव अमारे මුලින් තියෙන am is are ඒවට ඒව නෙගටිව් කරන්නයි තියෙන්නේ. He doesn't open the book. මේකත් අපි බෙදා ගන්නවා subject verb object එක. අපි object එක මුලට ගන්නවා the book doesn't තියෙන ඉඳන් මෙතන book සමග is ගැලපෙන්නේ. ඒ නිසා ඒක isn't වෙනවා. Open කියන එකේ බලමු past participle එක open He කියන ගාකට යනවා by him මේ විදිහට අපිට passive voice කරන්න පුළුවන්. දැන් අපි බලමු simple past tense එක. අතීත කාලේ. He wrote a poem. ඔහු ලිව්වා කවියක්. wrote කියන්නේ ලිව්වා කියන එක. එතකොට ඒක බලන්න a poem කියන එක මුලට ඇවිල්ලා. ඒක was written කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අතීත කාලයේදී අපි is are නෙමෙයි යොදන්නේ was were ඒක වචනය යන was යොදනවා බහුවචනය යන were යොදනවා write කියන එකේ past participle එක wrote කියන එකේ past participle එක written he කියන එක අගට ගිහිල්ලා a poem වලට ඇවිල්ලා he අගට ගිහිල්ලා ක්‍රියාපදයේ වෙනසක් වෙලා තියෙනවා She watered the flowers. ඇය වතුර දැම්මා මල් පැලවල්. එතකොට ඒකෙත් අපි the flowers කියන එක මුලට ඇවිල්ලා තියෙනවා. She අගට ගිහලා by her watered කියන එක වෙනස් වෙලා flowers කියන්නේ බහුවචනයක් කියන were යොදලා තියෙනවා. watered කියන එකේ past participle එකත් watered-මයි. Right. අපි එහෙනම් තවත් මේ වගේ හිස් තැන් පිළිබඳව කරමු. Past tense වල was were තමයි යොදන්න තියෙන්නේ. I සමග ගැලපෙන්නේ was කියන එක. Help. I was helped by my mother yesterday. මට උදව් කළා අම්මයි.
My clothes, plural එකක් in the word ano. Iron by her. මගේ ඇඳුම් අයන් කළා ඒ විසින්. The bill was යොදනවා. Paid, bill ගෙව්වා ඔහු විසින් එදා. A bird, ඒක වචනයක් in the was යොදුවා. Caught, a bird was caught by the cat last week. කුරුල්ල ඇල්ලුවා පූසා විසින් ගිය සති. The glasses, plural in the word yaduva. Broken, kaiduva, viduru kaiduva. The by the boy, pirimilame avisin, yesterday, ee. Maybe theatre, passive voice of the Balanogulanda, Tita Kala Kriya Evadi, was worth a my bulletin. It was a Kriyapa de parts, participle like a yodan. Unogulange potati and activity got me. I better make home the Karani here. Christopher Columbus discovered America. Christopher Columbus tamai subject. Discovered tamai verb. America object. Abhi America kene ka mula da gaan. It was a make a was hari were hari yodano. America kene ka vachane kene was yodwa. Discovered kene ke balum past participle discovered my ed ekatu wenawa nam past participle ekata ekamai Christopher Columbus agata geniyemu by kiyala yodala by Christopher Columbus soya gatta America was discovered by Christopher Columbus America was soya gatta Christopher Columbus visin Guglielmo Marconi invented the radio. Guglielmo Marconi soyagatta radio. Subject, verb, object bedagatta. Object e mulata gatta. The radio. Ek vachanayak inda was yeduwa. Invented kiyeneke past participle eka invented my. It was api Guglielmo Marconi agata gatta by Guglielmo Marconi. The radio was invented by Guglielmo Marconi. Valmiki wrote Ramayana. Valmiki liwwa Ramayana. Ramayana mulata object ekak. Ek vachanayak inda was yeduwa wrote kiyeneke past participle eka written. Valmiki agata giya by Valmiki. Ramayana was written by Valmiki. Ramayana liwwa Valmiki visin. The ancient Egyptians built the pyramids. Atheet Egyptu jatikin godanegwa pyramid. Subject, verb, object. Object mulatawa the pyramids. Were godak in the work yale yaduwa. Built kiyeneke past participle eka built mai. By the ancient Egyptians. The pyramids were built by the ancient Egyptians. Pyramid sayaduwa. අතීත ඊජිප්තුවානු වරු විසින් ඔන්න දැන් සිම්පල් ෆියුචර් ටෙන්ස් එක මේකත් අතේ ශ්‍රේණියේ අන්ති 8 වෙනි යුනිට් එකේ තියෙන ලෙසන් එක she will write poems ඇය ලියාවි කවි poems will be written by her කවි ලියාවි ඇය විසින් මේකෙදි poems කියන එක මුලට ඇවිල්ලා තියෙනවා She කියන එක අගට ගිහිල්ලා තියෙනවා. Will කියන එක will be වෙලා. Write කියන එකේ past participle එක written කියලා තමයි ලියලා තියෙන්නේ මේද. මේක නම් පහසුයි. ඒක වචන වුණත් will be, බහුවචන වුණත් will be තමයි අනාගත කාලදී යොදන්නේ. බලමු ඔයගොල්ලන් පොතේ තියෙන activities ටිකක් අපි කරලා බලමු. The school prize giving අනිවාර්යයෙන්ම will be යොදන්න තියෙනවා. Hold කියන එකේ past participle එක උඩින්ම තියෙනවා. Held. The school prize giving will be held next week. පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේවි. ලබන සතිය. The parents of the prize winners. Plural. හින්ද ඒත් අපි will be මයි යොදන්නේ. Invite කියන එකේ past participle එක invited. The parents of the prize winners will be invited. ත්‍යාගලාභීන්ගේ දෙමව්පියන්ට ආරාධනා කරනු ලැබේ. The welcome speech පිළිගැනීමේ කතාව will be delivered
පවත්වනු ලබන්නේ by the principal principal විසින් the prizes ත්‍යාග will be distributed බෙදා දෙන්නේ by the chief guest ප්‍රධාන අමුත්තා විසින් the event මෙම උත්සවයේ the event මෙන් සිදුවීම will be covered ආවරණය කරනු ලබන්නේ By the school media unit, school මාධ්‍ය එකකේ. මේ විදිහට තමයි අපි passive voice වලින් ලියන්නේ අනාගත කාලේ ඒවා. Will be කියන එක අනිවාර්යයෙන්ම එනවා මුලට. ඊළඟට අපි past participle එක යොදනවා. Right. ඔන්න ඔයගොල්ලන්ගේ පොතේ තියෙන තවත් activity එකක් බලමු. Complete the blanks in future tense passive voice form. The Indian national cricket team. ඉන්දියාවේ ජාතික ක්‍රීඩා කණ්ඩායම will arrive ළඟාවේ in Sri Lanka Sri Lanka වල today for a 3-day tour දින තුනක සංචාරයක් සඳහා the players will be welcome ක්‍රීඩකයන්ව පිළිගනු ලබනවා by the president of the Sri Lanka cricket board Sri Lanka cricket මණ්ඩලයේ සභාපති විසින් at the Bandaranaike international airport During the tour, make Sancharaka Kalevi. The two teams will play one test match. My team there is Sellankarno, a test match check-up. Three one days matches tuna. Matches will be hold kenege passport spell help. Mem Taranga Pavatino in Kalambu Gold and Pallikal. Virat Kohli. Will captain the Indian team while Sri Lanka will lead kenege passports by Angelo Matthews. Indiyave Virat Kohli tamai captain vene Lankave Angelo Matthews. Tickets will be sell kenege passports sold at the Sri Lanka cricket head office from tomorrow. All the matches will be Telecast के निके पास पार्ट्स पे लेकर मां टेलीकास्ट सीएलएम तारंग विकास ने करे ना लाइव ऑन रूपवाहिनी सजीवीव रूपवाहिनी मैंने भी दिया था आपके पैसिव वॉइस से कई ताम पास वें योदान बुलवां मैं वहाँ केवल एक्टिव वो पैसिव उन दें वाला Simple present tense ඉගෙන ගත්තා simple past tense ඉගෙන ගත්තා simple future ඉගෙන ගත්තා ඔයත් දැන් කියන්න පුළුවන් මේ වාක්‍ය active passive ද කියලා I ate a piece of cake ate කියන ක්‍රියාපදයේ තියෙන. එතකොට අපිට ක්‍රියාපදයේ දිහා බලලා වුණත් මේක active passive ද කියලා කියන්න පුළුවන්. He sells ice cream. The money was stolen. They are paid on Fridays. She watered the plants. I ate a piece of cake. Mama kewa cake kella. Mikani mani the active voice. Karubu ke naam ulai inna. Kriya pa dedi habala tapir mega active kela. Dena gana pula. He sells ice cream. Oh, we kuna no ice cream. Egat active voice. He kela mulatam karna ke naai no sells kela tamai verb begati. The money was stolen. Salli sorakam karla. Eta kota the money mulatati ya no. Was stolen කියලා passive voice verb එක තමයි තියෙන්නේ. එතකොට අපි passive voice කියලා දැනගන්න. They are paid on Friday. ඔවුන්ට ගෙවනවා සිකුරාදා දිනවලට. They කියලා මොකද තියෙනවා? Are paid කියලා තියෙන verb එක. Passive voice එකක් තියෙන්නේ. She watered the plants. ඇය වතුර දැම්මා පැලවලට. ඇය මුලින් ඉන්නවා කරපු කෙනා watered කියලා තියෙන්නේ. Active voice. මේ විදිහට අපි active ද passive ද කියලා වාක්‍ය සොයා ගන්න ඔයාලට දැන්. පුළුවන් නේද එහෙනම් දැන් හෝම්වර්ක් එකක් තියෙන්නේ ඔයාට තියෙන්නේ මේ වාක්‍ය පැසිව් වොයිස් වලට හරවන්න මේවා පැසිව් වොයිස් වලට හරවලා ඔයා තනියම කරලා බලන්න මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවානේ ඔයා දැන් ෆෝන් එකකින් බලනවා නම් මේ වීඩියෝ එක යට තියෙන පොඩි ඊතලයක් ඒක ක්ලික් කළාම ඒක දිගහැරනවා පහළට ඒක ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා අන්න ඒක දාලා තියෙනවා මේකේ आंसर्स ठीक है वह हम कंप्यूटर करना वीडियो के आठ हम पेन डिस्क्रिप्शन
ඒවගේ මොයාට පුළුවන් මේ questions ටික ඔයාට download කරගන්න පුළුවන් description එකේ තියෙනවා link එකක්. ඒ වගේම answers ටිකත් ඔයාට පුළුවන් download කරගන්න. Right. එහෙනම් ඔයා online classes වලට join වෙනවා නම් ඔයාගේ WhatsApp number එක නම තමයි එවන්න තියෙන්නේ. මෙන්න මේ දිනවලදී පැවැත්වෙනවා. Right. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත හමු වෙමු. Thank you for watching. ඔයා මොනවාරි ප්‍රයෝජනයක් ගත්තා නම් මේ වීඩියෝ එකෙන් ඒකට like කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයා අලුතෙන්ම මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මේ channel එකට subscribe කරන්න. Okay, then see you again next day, children. Good luck.